right, හරි හරි හැමෝටම සුබ සන්ධ්‍යාවක් වේවා. ඉතින් බොහොම ස්තුතියි කෙටි දැනුම් දීමකින්. මම හිතන්නේ ගොඩක් අය සම්බන්ධ වුණා. රයිට්, මම ප්‍රසන්ටේෂන් එක ඕපන් කරන්න. මීටින් එකෙන් පස්සේ ඔයාලට පුළුවන් ඕන ප්‍රශ්නයක් අහන්න. ඊට අමතරව මේ රෙකෝඩින් එක කෙලින්ම වෙබ්සයිට් එකේ වැටෙනවා. ඔයාලට එතකොට මේක ෂෙයා කර කර ඉන්න ඕනේ නැහැ. කෙලින්ම හැම ට්‍රේනින් එකක්ම වෙබ්සයිට් එක හරහා තමයි යන්නේ. ඒක නිසා දැන් අපි මේක ට්‍රේනින් කර කර හැමතිස්සෙම කරන්න අවශ්‍ය නැහැ. ඉතින් හැමදේම පහසු කරලා තියෙනවා. මේ සිස්ටම් එක සම්බන්ධව මම ඔයාලට මීටින් එක අතරතුර කියන්නම් කොහොමද වෙන්නේ, මොකද්ද වෙන්නේ කියලා. ඉතින් ඔයාලට ඔපචුනිටිස් දෙකක් තියෙනවා. දෙකම කිසිම ටාගට් එකක් නැතුව ඔයාලට මහන්සි වෙලා හෝ ඔයාලට නිදහසේ කරන්න පුළුවන්. ඉතින් මේකේ විශේෂයෙන් කියන්න ඕනේ කම්පැනිය ගැන මම ප්‍රසන්ටේෂන් එක ආරම්භ කරන්න. ඉතින් මේක වසර 8ක් 2016 ආරම්භ කරපු ආයතනයක්, නමින් බලමුඩු .lk ආයතනය. මේක මව් ශාඛාව පදනම් කරගෙන මීට මාස කිහිපයකට පසුව අපි ආරම්භ කරනවා තව වෙබ්සයිට් එකක්, මේකට සමගාමීව bigmart.lk. එතකොට ඔයාලට ඔපචුනිටිස් දෙකක් තියෙනවා කිව්වෙ මම ඒකයි. එකක් තමයි ඔයාලට පුළුවන් මේ ඇප් එක දාගෙන ඔයාගේ ඇඩ්වර්ටයිසිං වැඩ ටික කරගන්න බලමුඩු .lk. මේක ඔයාට ඕන නම් ඇප් එක දැම්මා, ඔයා සම්බන්ධ කරන හැම කෙනෙක්ම ලෝකෙ කොහේ ඉඳලා ඇඩ්වර්ටයිස්මන්ට් එක දැම්මත් අපි දිලා තියෙන සිස්ටම් එක අනුව ඔයාගේ හරහා, අපි හිතමු මම මේක ඉස්සරහට කියන ඔයාගේ හරහා කියන එක නැත්නම් ඔයාලා පටල ගනී. ඉතින් මේක අපි රෙෆර් කරනවා, අපි කෙනෙක්ට ඉන්ට්‍රඩියුස් කරනවා. එතකොට ඔයාගේ ෆෝන් එකේ ඕන තරම් ඇප්ස් ඇති. මම ඊට කලින් ඇප් එකක් දාගන්නේ ඇයි කියන එක චුට්ටක් ඔයාලට එක්ස්ප්ලেইন කරනවා. මම කම්පැනි ගැන කතා කරා. කම්පැනි රෙජිස්ටර් කරලා තියෙන්නේ මල්ටි ලෙවල් මාකටිං ක්‍රමවේදයක් හරහා. ඒ කියන්නේ ජාලයක් හරහා අපිට උපයන්න පුළුවන් කියන එක තමයි අපි ආටිකල් එකේ අරගෙන තියෙන්නේ. ඒ කියන්නේ අවුරුදු 8ක් පුරාවට කිසිම කරදරයක් නැතුව අපි මේ බිස්නස් එක ගෙනාවා. මේකට සම්බන්ධ වෙන හැමෝම කරදර නොකර ඔයාට නිදහසේ හොයාගන්න පුළුවන් ටික හොයාගන්න, කම්පැනිට ඩැමේජ් නොකර. මොකද දැන් මේ වගේ සිස්ටම් එකක් දුන්නාම හැමෝම හැමතැනම කට්ටිය ඇප් දාගන්න සම්බන්ධ කරන්න දඟලන්න යන්න එපා. මම කියලා දෙන විදිහටම කරන් යන්න. මොකද මේකේ ඔයාට නැති වෙන දෙයක් නෑ, කිසිම දෙයක්. ඔයාට මේ සල්ලි ගෙවලා එන්න කියලා කොහෙවත් කියලා නෑ. මේක නිදහස කරන්න පුළුවන් ඔපචුනිටි එකක් විතරයි. මේ ඔපචුනිටි එක ගන්නවද නැද්ද කියන එක ඔයාට තීරණය කරන්න පුළුවන් මේ මීටින් එකෙන් පසුව. රයිට්, හරි. එහෙනම් මං කෙලින්ම ප්‍රසන්ටේෂන් එකට යනවා. හරි, අපි සාමාන්‍යයෙන් ඔයාලා දන්නවා මිනිස්සු ෆෝන් එකට ඇප් එකක් දාගෙන ඇයි කියලා. දැන් මගේ ෆෝන් එක ගත්තත් ඕන තරම් ඇප් තියෙනවා. ඔයාලගේ ෆෝන් එක ගත්තොත් ඕන තරම් ඇප් තියෙනවා. හැබැයි මේ ෆෝන්ස් වලට අපි දාගන්න ඇප් ඔයා දන්නව ගොඩක් අය දාගන්නවා. සමහරලාට මේ විනෝද චාරිකා යන්න, හොටෙල් බුක් කරගන්න එක එක ඇප්ස් තියෙනවා නේ. ඒ ආයතන වල ඇප්ස් තියෙනවා. එයාලා ලොකු ගණන් වේදන් කළා රූපවාහිනිය, එතකොට රේඩියෝ චැනල්ස් වලින්, සෝෂල් මීඩියා වලින් මේ ඇප් ප්‍රොමෝට් කළා. ලංකාවේ ඉන්න ජනප්‍රියම තරුණයෙකුට ගෙනහල්ලා එයාලා මොකද කරන්නේ, මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. හැබැයි ඇප් එක තියෙනවා, රීච් ගාන වැඩි වෙනවා, එයාලගේ බිස්නස් වැඩි වෙනවා. ඒක තමයි සාමාන්‍ය සිද්ධාන්තය, සාමාන්‍ය ක්‍රමවේදය. සමහර අය ඇප් දාගන්නවා එයාලගේ සන්නිවේදන කටයුතු සඳහා. මොන හරි මැසේජ් එකක් ගන්නනේ, අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මොන හරි රිසල්ට් එකක් එනවා නම් මේ වගේ දේවල් වලට දාගන්න. ඉන්ෆර්මේෂන් වලට වෙනම ඇප්ස් තියෙනවා, ඕන තරම් තියෙනවා. එතකොට සාප්පු සවාරි වලට ලංකාවේ ජනප්‍රිය ඇප්ස් තියෙනවා. අපි දන්නවා, ඔයාලා දන්නේ නැති ඔයාලගේ ෆෝන් වලත් ඇති මේ වෙනකොට ඇප් එකේ නොටිෆිකේෂන් එක එනවා. හැබැයි ඇප් එක ෆෝන් එකේ තියෙනවා. ඇප් එක කවුරු හරි කියපු නිසා ඔයා දාගත්තා. එහෙම නැත්තම් ඔයාට වැඩ පහසු කරගන්න මේ ඇප් එක දාගෙන තියෙනවා. රයිට්. ඊට පස්සේ අපි කොහේ හරි ට්‍රැවල් කරනවා නම්, අපිට ටිකට් එකක් ගන්න ඕන නම් අපි ඇප් එකක් දාගෙන අපිට ඒකෙන් ලේසි කරගන්න පුළුවන්. අපේ හෙල්ත් එක, අපේ සෞඛ්‍යය ගැන හිතනවා නම් කවුරු හරි ඒකට අවශ්‍ය සමහර ඩීටේල්ස් ගන්න අපි ඇප් එකක් දාගන්න පුළුවන්. මේ වගේ ඇප් ජාති ගොඩාක් තියෙනවා නේ. ඔයාලා දන්නවා ගේම්ස් තියෙනවා, ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මම ඇප් ගැන ගොඩක් කතා කරන්නේ නැහැ. මොකද ඇප් එකක් කියන්නේ දැන් උදාහරණයක් විදිහට අපි ගමු. මම දැකලා තියෙනවා ගොඩක් ප්‍රොමෝෂන්ස් වලදී ඒ අදාළ ආයතන වලින් ඇවිල්ලා මිනිස්සුන්ට සල්ලි දීලා ඇප් දාගන්න, ඩේටා දීලා ඇප් දාගන්න. ඇයි ඒ එහෙම දාගන්නේ? ඒකේ මූලික අරමුණ තමයි මේ ඇප් එක මගින් ඔවුන්ට අවශ්‍ය
එයාලගේ සර්විසස් හෝ භාණ්ඩ විකුණ ගන්න පහසුයි. ඉතින් ඒක තමයි ඇත්ත කතාව. එතකොට අපේ එකෙත් අපි කරලා තියෙන්නේ ඒ විදිහටම කට්ටියම එකතු වෙලා දැන් මේක සාමාන්‍ය කම්පැනියක් ගත්තොත් එයාලා එක්ක ඇඩ්වර්ටයිස් කරයි. මේකෙදි අපි කණ්ඩායමක් විදිහට එකතු වෙලා අපි දන්න අපේ ඥාතීන් අපේ ගෙදර අය අපි හැමෝටම මේ ඇප් එක දාගන්න කියලා ඒ හැමෝටම ආදායමක් ගන්න පුළුවන් ක්‍රමවේදයක් තමයි හදලා තියෙන්නේ. එතකොට අපිට ලොකු ගණන් කාටවත් වියදම් කරන්න අවශ්‍ය නැහැ. අපි මිනිස්සු අතරින්ම තමයි මේ ඇප් එක ප්‍රොමෝට් කරගෙන අපේ වැඩ ටික කරගන්න. එතකොට ඔබ සද්භාවයෙන් මේ බිස්නස් එක කරන්න ආපු කෙනෙක් නම් ඔයා ඇප් එක දාගෙන ඔයාට අවශ්‍ය වැඩ ටික කරන් යනවා. කවුරුත් ඔයාට කියන්නේ මෙච්චර දාන්න ඕනේ අච්චර දාන්න ඕනේ කිසි දෙයක් නැහැ. හැබැයි මම ඔයාට කියනවා මේක සිස්ටම් එකක්. මේ සිස්ටම් එකෙන් ඈර්න් කරන එක ඔයාගේ වගකීමක්. කම්පැනිය ඔයා රුපියල් 30ට වඩා ඈර්න් කරොතින් ඔයාගේ කමිෂන් එක වේලාවට බැංක් කරනවා. 30යි කම්පැනි ගන්න හේතුව ඒක බැංකුව සඳහා අපි කමිෂන් ට්‍රාන්ස්ෆර් කරද්දී ගන්න මුදල විතරයි. එතකොට ඔයාට කෝටි ගානක ඔපචුනිටි එකක් දීලා තියෙනවා. හැබැයි රුපියල් 30 කම්පැනියෙන් කපා ගන්න. ඒක විතරයි ගන්න, වෙන මුකුත් වාගෙන් සත පහක්වත් අය කරන්නේ නැත. රයිට්? හරි. ඊට පස්සේ මේ තියෙන balamu.lk වෙබ්සයිට් එකේ මම ඔයාලට පිච්චර්ස් ටිකක් ගත්තා. ඉතින් මේ වගේ වෙබ්සයිට් එක මම දැන් ඒක පෙන්නනවා. මේ විදිහට ඇඩ්වර්ටයිස්මන් තමයි තියෙන්නේ. මේකේ ඉඩම් විකුණන්න තියෙනවා. ඒතකොට යාන වාහන විකුණන්න තියෙනවා. ඉතින් මේක ඉස්සරහදී පොඩි වීඩියෝ එකක් එනවා ඔයාලට. ඇඩ්වර්ටයිස්මන් එක ළඟ වීඩියෝ එකක් ප්ලේ වෙන්න අපි ප්ලෑන් කරලා තියෙනවා. එතකොට ඔයා හිතන්න උදාහරණයක් විදිහට ඔයා ඉන්නවා කොළඹ. වාහනයක් විකුණන්න දාලා තියෙනවා කොහේ හරි. අපි හිතමු මම ඉන්නේ නුගේගොඩ කියලා. මේ වාහනේ දාලා තියෙනවා හෝමගම. මට බලන්න යන්න නිකන් මොකද්ද වගේ නිකන් අපරාධි කියලා හිතුනොත් ඔයාට පුළුවන් මේ වීඩියෝ එක බලලා මේ වාහනේ ගන්න කලින් ඔයාට අයිඩියා එකක් ගන්න. ඔයාට ඉඩමක් හෝ ගෙයක් මේ විදිහට කරගන්න අවස්ථාව තියෙනවා. එතකොට ඔයාට මේ ඇප් එකේ වාසිය තමයි ඔයාට මහන්සියක් නැතුව ඔයාට අවශ්‍ය ප්‍රොඩක්ට් එක හෝ සර්විස් එක කලින් බලලා ඔයාට අයිඩියා එකක් අරගෙන මේ ගනුදෙනුව ක්ලෝස් කරන්න පුළුවන්. ඉතින් මේක හරහා කිසිම ගනුදෙනුවක් අපි විශේෂයෙන් ඉඩම් සම්බන්ධව මොනා හරි විකුණ ගන්න හෝ ආව කෙනෙක්ට මෙතනදී අපි ඉඩම් විකුණන්නේ නැහැ. ඔයා ඩිරෙක්ට් අදාළ ඇඩ්වර්ටයිස්මන්ට් එක දාපු කෙනත් එක්ක සම්බන්ධ වෙන්න ඕනේ. මොකද අපි මූල්‍යමය කටයුතු වල දායක වෙන්නේ නැහැ. අපි ඇඩ්වර්ටයිසිං විතරයි මේ ප්ලාට්ෆෝම් එකේ කරන්නේ. හරි. ඊට පස්සේ මේක ඇවිල්ලා ඇඩ්වර්ටයිස්මන්ට්. ඊට පස්සේ අපි ඔයගලන්ට තව ඔපචුනිටි එකක් දෙනවා. මේක ඇප් එක තාම ඩෙවලොප් වෙනවා. තව මාසයක් විතරයි. නමුත් ඔයාලට රෙජිස්ට්‍රේෂන් පටන් ගන්න වැඩ කරන් යන්න පුළුවන්. ෂෝට් කට් එකක් හරි දාගෙන වැඩ කරන් යන්න පුළුවන්. මේ බලමු දෙකේ Android app එක තියෙනවා. Apple එක තියෙනයි ෂෝට් කට් එක දාගන්න. Apple version එක ආපු ගමන් අපි ඒක ඔයාලට දෙනවා. හරි, මේ Big Mart එක ඇවිල්ලා ඔයා එදිනෙදා ගන්න භාණ්ඩ තියෙනවා. ගොඩක් තියෙන ප්‍රොඩක්ට්ස් 600ක් විතර මං හිතන්නේ තියෙනවා. ඊට අමතරව ඔයාගේ ගමේ නිෂ්පාදනය කරන නිෂ්පාදන මේකට එකතු වෙනවා. දැන් අපි උදාහරණයක් විදිහට හිතමු කවුරු හරි ඉන්නවා කුඩා ව්‍යාපාරිකයෙක්. එයාගේ ඇඳුම් දවල් දාන ලංකාවේ තියෙන වෙබ්සයිට්ස් ටිකනේ ගිහිල්ලා බලන මේ ප්‍රොඩක්ට්ස් ටික සේම් ප්‍රයිස් සමාන විදිහට තමයි තියෙන්නේ. හැබැයි ඔයාට රුපියලක්වත් මේ ඇප් එකකින් ගෙවලා නැහැ. හරිද? මම කියන්නේ රුපියල් 30යි ඔයාගෙන් කැපෙන්නේ. ඔයා මේක සද්භාවයෙන් යූස් කරන්න. ඔයාට ගෙදරට අවශ්‍ය බඩු මොන හරි තියෙනවද? ඔයාට මොන හරි වයර් එකක් ගන්න ඕනද? ඉදිරියේදී ෆෝන්ස් එනවා. එතකොට මොකක් හරි බ්ලූටූත් ප්ලේ එකක් මේ දැන් අපි ෂුගර් ටෙස්ටිං මැෂින්ස් තියෙනවා. ඔයා කැමති එකක් ගන්න පුළුවන්. එතකොට මේකෙදි සමහර අයිටම්ස් තියෙනවා ඔයාට ඩිලිවරි ගෙවලා ගන්න තියෙනවා. ගෙවන්න නැතුව ගන්න තියෙන ගොඩාක් අයිටම්ස් තියෙනවා. එතකොට පටල ගන්න එපා. ඇප්ස් දෙකක් තියෙන්නේ. ඔපචුනිටිස් දෙකක් තියෙන්නේ. එකක් තමයි ඔයා එළියට බහලා කොහේ බැලුවත් ඔයාට ඇඩ්වර්ටයිස්මන් දාන්න පුළුවන්. ඔයාට නොදා ඉන්නත් පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. හැබැයි ඔයා කම්පැනියට කරන ලොකු සේවාවක් ඔයා මේ ඇප් එක ඔයා රෙජිස්ටර් වෙලා ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන ඔයාට හම්බෙන ලින්ක් එකෙන් ඇති වෙන්න ඔයාගේ සේල්ස් ටීම් එක හදාගන්න. ඒ සේල්ස් ටීම් එකෙන් සේල් එකක් වුණොතින් කම්පැනි ඔයාය කරපු සත්භාවයෙන් කරපු ක්‍රියාවලියට ඔය ඇප් එකට ගිහිල්ලා ඩේලි කමිෂන් බලන්න වැටලද කියලා. හැම මාසෙම 10 වෙනිදා වෙනකොට වෙලාවට බැංක් එකට එයි. කවුරු හරි මේ මීටින් එකෙන් පස්සේ කතා කරන්න එහෙම කමිෂන් ගත්තය ඉන්නවා ගොඩක්. හැබැයි මං හරි දුක් වෙනවා. ඇත්තටම කෝටි ගාණක් වටින සිස්ටම් එකක් ඩෙවලොප් කළා. එයාලත් මම මේකට බහිනකන් ගොඩක් අය ඒ ලැබෙන ඉන්කම් එක අරන් ඉන්නවා.
ඒක නෙමෙයි අපි දියුණු වෙනවා කියන්නේ. අපි දියුණු වෙනවා නම් අපිට සිස්ටම් එකක් දීලා තිනු අපි මහන්සි වෙන්න ඕන. මම ඒක කියලා දෙන්නම් කොහොමද වෙන්නේ කියලා. ඔයාලා මේක දැක්කහම තේරෙයි. හරි. ඊට පස්සේ අපි චුට්ටක් මෙන්න මේ වීඩියෝ එක බලමු. අලුතෙන් ආපු කෙනෙක් ඉන්නවා නම් මොකද්ද මේ, මොනාද මේ, හොර වැඩද කියලා හිතන අයට මම මේක ප්ලේ කරනවා. ඩිජිටල් අවකාශයේ සැරිසරමින් ඔබගේ ව්‍යාපාරික දැන්වීම් ලාංකීය සහ ගෝලීය ප්‍රචාර වෙත රැගෙන යන බලමුද .lk පුද්ගලික සමාගම සිය සේවාවන් තවදුරටත් පුළුල් කරයි. ශ්‍රී ලාංකීය ව්‍යාපාරවලට අත්වැලක් සපයමින් විදේශ විනිමය ශ්‍රී ලංකාවට ගෙන ඒම අරමුණු කර 2016 දී තනි පුද්ගල ව්‍යාපාරයක් ලෙස බලමුද .lk වෙබ්පිටුව ආරම්භ කෙරුණා. වසර පහක ඇවෑමෙන් 2021 වසරේදී අධ්‍යක්ෂ මණ්ඩලයක් යටතේ නැව් මුහුණුවරකින් සිය ව්‍යාපාර කටයුතු තව දුරටත් පුළුල් ලෙස සංවර්ධනය කළා. ඒ අනුව බලමුද .lk වෙබ් අඩවිය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් උදෙසා නිර්මාණය වූ අලෙවිකරණ මෙවලමක් වෙනවා. එමගින් කොවිඩ් වසංගත සමයේ අතරමැදියන් නොමැතිව ගැනුම්කරුවන් වෙත භාණ්ඩ හා සේවා සැපයීම සේවා ලබා ගැනීමටත් මෙහිදී පහසුකම හිමි වුණා. බලමුද .lk වෙබ් අඩවිය මෙතෙක් ලබා දුන් සේවා තවදුරටත් ශක්තිමත්ව හා පුළුල් ලෙස සැපයීම අරමුණ ඇතිව පසුගිය පළමුවෙන්දා සිට පුළුල් කිරීමට කටයුතු කෙරුණා. මේ වීඩියෝ ටිකක් දිගයි, මම මේක ගොඩක් කියන්න යන්නේ නැහැ. රයිට්. හරි. එතකොට නැවත වතාවක් මම කෙටි සාරාංශයක් කරන්නම්. මම හිතන්නේ පරක් වෙලා දෙන්නෙත් තුන්දෙනෙක් ආවා. යාළුවටත් දැනගන්න. ඔයාලට දීලා තියෙන්නේ සරලව ඇප් දෙකක්. ඔයාට මේක ඇති වෙනකම් මේ ඇප් එකේ ඔයාගේ සමස්ත සාමාජිකයන්, සමස්ත සේල්ස් කණ්ඩායම් රෙජිස්ටර් කරගන්න පුළුවන්. මම මේ දැන් ආපුවාට නැවත සාරාංශ කරන්නේ. එකක් තියෙනවා ඇඩ්වර්ටයිසිං ඇප් එකක් බලමුඩු .lk, අනිත් එක තියෙනවා බිග්මාට් .lk. ඔයාට ගෙදරට අවශ්‍ය ඕනම දෙයක් ඔයා ගන්නකොට ආයතන බෙදෙන ලාභයෙන් ඔයාට ඒ මාජින් එක ඔයාගේ account එකේ පේනවා. හැම මාසෙම 10 වෙනිදා වෙනකොට සල්ලි හම්බෙනවා. ආයතන රුපියල් 30ක් කපා ගන්නවා. කවුරු හරි කිව්වොත් මට රුපියල් 25 තිබ්බේ මට හම්බුන්නේ නැහැ කියලා, ඒක හම්බෙන්නේ නැත. මොකද ඒ කියන්නේ ඔයා 30ට වඩා ගත්තොත් විතරයි ඔයාගේ income එක එන්නේ. මොකද සිස්ටම් එකක් දීලා අපිට රුපියල් 20ක් ට්‍රාන්ස්ෆර් කරන්න, රුපියල් 30ක් වියදම් කරන්න බෑ. ඒක කම්පැනිට අලාභයක්. ඒක නිසා ඒක විතරයි ඔයාට තියෙන්නේ. ඕක තමයි කෙටියෙන්. ඊට පස්සේ මම චුට්ටක් යනවා වෙබ්සයිට් එකට. අපි යමු වෙබ්සයිට් එකට. රයිට්. හරි. හරි, මේ තියෙන ඇඩ්වර්ටයිසිං වෙබ්සයිට් එක බලමුඩු .lk. මේකේ ඔයාලට මෙන්න මේ ආකාරයෙන් ඇඩ්වර්ටයිස්මන්ට් දාන්න පුළුවන්. දැන් ඔයාලට පේනවා ඩේලි විසිට් ගාන මේක එනවා. දැන් හෙට ඉඳන් මෙම්බර්ස්ලා වැඩ කරද්දි විසිට් ගාන වැඩි වෙයි. මෙම්බර්ස්ලා 4320ක් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. මේකෙදී ඔයාට සරලයි. ඔයා මේ මීටින් එකෙන් පස්සේ අලුතෙන් ආපු කෙනෙක් නම් ඔයාට මේ මීටින් එකට එන්න කියපු ලීඩකින් තියෙනවා ලින්ක් එකක්. ඒක ඉල්ලගන්න. ඒක ඉල්ලගත්තා ඔයා රෙජිස්ටර් වුණා. රෙජිස්ටර් වුණාට පසුව ඔයා ඇප් එක දාගන්න ඕන. ඇප් එක දාලා ඒක යූස් කරන්න. ඒක තමයි ඔයාගේ අරමුණ. ඊට පස්සේ ඔයා රෙජිස්ටර් වුණා පස්සේ ඔයා ලොගින් වෙන්න ඔන්න මේ වගේ ස්ථානයක් එනවා. මේ දැන් මගේ account එකේ මම log වෙලා ඉන්නේ. හරිද? ඊට පස්සේ ඔයාට තියෙනවා මේ account එක log වෙලා ඔයාගේ account details ටික fill කරගන්න. මේක හැම එකක්ම මේකේ trainings තියෙනවා. මම මේ උඩින් උඩින් කියලා දෙන්න. මෙන්න මේ වගේ portal එකක් තියෙනවා ඔයාලන්ට dashboard එකක්. මේකේ තියෙනවා ඔයා දාපු advertisement. මේකේ තියෙනවා ඔයා buy කරපු packages. මේකේ තියෙනවා ඔයා මොන හරි services. අපි හිතමු services කියන්නේ මොනවාද? මේකේ තියෙනවා Facebook sharing 20 කරොත් මාසෙට ගාණක් අපේ ෂෙයරින් ටීම් එක කරා ෂෙයා කරන පැකේජස්. ඔයාලට සමහරට ඔෆිස් එකට ඕන වෙයි. ඒතකොට මේ පැකේජස් ගද්දි ආයතනයෙන් යම් කිසි ප්‍රමාණයක් ඔයාලට වෙනම වෙන් කරලා තියෙනවා. ඔයාගෙන සේල්ස් වලට. මම ඒක ට්‍රේනින්ග්ස් වලට කියලා දෙනවා. ඊට පස්සේ කමිෂන්. මෙන්න මෙතන ගොඩක් වැදගත්. මේකේ ඔයා මෙන්න මේ මන්ත් එක සිලෙක්ට් කළා. ඔයා අනිවාර්යෙන් මේ දැන් ජූන් මන්ත් නම් ඔයා ජූන් කෙනෙක් ක්ලික් කරන්න. ක්ලික් කළා මෙහෙම චෙක් කරන්න ඕනේ. චෙක් කරොත් තමයි ඔයාලට කමිෂන් එක අප්ඩේට් වෙන්නේ. මෙන්න මේ ආකාරයෙන් ඔයාලට පේනවා මන්ත් එක advertisement commission තියෙනවා, මම දාපු වෙනම තියෙනවා company at share කරලා team share කරලා ආපු commissions තියෙනවා, services facebook pages ring back tones ඔය වගේ කරපු services වලට එන commissions තියෙනවා, right? ඊට පස්සේ මේ share upload, මෙන්න මේක වැදගත් දෙයක්. මේකට මං හිතන්නේ මේ ගොඩක් ආයතන දාලා තියෙනවා, ඔයගොල්ලන්ට පේනවා ඇති මං share කරලා නැති නිසා. ඔයාලට team එකක් විදියට ආයතනයෙන් එනවා WhatsApp හරහා ඔයාලට link එකක්. එතකොට ඔයාගේ BLK අංකෙන් ඔයාට අග්ගල එක ෂෙයා කරා. ඔයාගේ Facebook එකේ ෂෙයා කරලා ඔයාට පුළුවන්
මැසේජ්යක් එතන ටයිප් කරලා ඒක ට්‍රේනිංස් ටික තමයි මම පෙන්නන්න. ඔයා මෙතන මෙන්න මෙතන දැවල අප්ලෝඩ් කරන්න ඕන. කාටවත් බොරු කරන්න බෑ, මොකද කම්පැනි එක චෙක් කරනවා. කවුරු එහෙම කරොතින් අපි ආව අයින් කරනවා. මොකද එහෙම කරන්න එපා, මේක සත්භාවයෙන් කරන්න ඕනේ බිස්නස් එකක් නිසා. සමහර අය කියන මට එයාගේ account එක කරගන්න බෑ, එහෙමයි කියන අය ෆ්‍රෙන්ඩ්ස්ලා ඒ කියන්නේ 2000ක්වත් තියෙන account එකක් හදාගන්න, එහෙම account එකේ කට්ටිය නැහැ කියලා බොරු වෙන්න එපා. ඔයා බිස්නස් එකක් කරන්නේ, බිස්නස් එකක් විදිහට කරන්න ඔයාගේ ප්‍රොෆයිලින් ගියොත් තමයි අපි කස්ටමර්ට සාධාරණේ කරන්නේ. ඒතකොට අපි දෙන්නේ ඔරිජිනල් ප්‍රොෆයිල්ස් වලින් තමයි මේ ෂෙයරින් ටික දෙන්නේ. රයිට්? එතකොට ඔයා ෂෙයා කරද්දි මෙන්න මෙතන ඔයාට ස්ක්‍රීන් ෂොට් එක දාලා අප්ලෝඩ් කරන්න පුළුවන්. ගොඩක් අය කැමති මේකට, මොකද මේක ලේසියිනේ. හැබැයි මේක ලේසි වුණාට මේකට වඩා ඉන්කම් එක තියෙන අනිත් වෙන. රයිට්? මේක තියෙනවා, මම මේ ටික ඔයාලට පෙන්නම් යනවා විතරයි. ඊට පස්සේ ඔයාට මෙම්බර්ස්ලා මෙන්න වැදගත්ම දේ. කම්පැනි ඔයාට ලෙවල්ස් පහක් වෙනකන් ගෙවනවා. හරිද? ඔයාගේ ලෙවල්ස් පහක් වෙනකන් ගෙවනවා. හරිද? ඒ කියන්නේ ඔයා ඉන්නවා, ඔයාගෙන් පස්සේ තව ලෙවල්ස් පහකට ගෙවනවා. දැන් මේ මම ගත්තොත් මගේ පළවෙනි ලෙවල් එකේ ඉන්න කට්ටිය, රයිට්? මෙන්න මේ ආකාරයෙන් මේ දෙවෙනි ලෙවල් එකේ ඉන්න කට්ටිය. දැන් ඔයා ඇප් එක ඩවුන්ලෝඩ් කරලා වැඩක් නැහැ, නිකන් ඒ සමාජිකය ඔයාගෙකට දාගත්තේ නැත්තම්. එතකොට ඔයා රෙජිස්ටර් වුණාට පස්සේ ඔයාගේ account info වලට ගිහිල්ලා මේක ට්‍රේනින්ග්ස් ටික තියෙනවා, මම මේ හදිස්සිය කියාගෙන යන්නේ. මේ share your friends කියන එක එකපාරක් ඔබන්. එකපාරක් ලැබුවම මේක කොපි වෙනවා. හරිද? ඔයා ඉස්සලාම ඔයාව සම්බන්ධ කරපු නායකයාගේ මේකේ එයාගේ link එක කියලා ඔයා register වෙන්න. ඊට පස්සේ මේ share your friends කියන එක එකපාරක් ඔබන්. ඔබලා ඒක කොපි කරගන්න. දැන් ඔයා හිතන්න ඔයාගේ office එකේ යාළුවෙක් ඔයා සම්බන්ධ කරනවා කියලා. හරිද? මේක කොපි කරද්දී හොඳට මතක තියාගන්න මෙන්න මේ අංකෙ මෙ තියෙන්නේ. REF code කියලා ඔයාගේ එකක් තියෙනවා. නේ? BLK 0.1. දැන් ඔයාගේ එක කොපි වෙලා තියෙනවා. ඔයාගේ එක ගිහිල්ලා දැන් ඔන්න මොකද කරන්නේ? මේක paste කරනවා. paste කරලා යාළුවෙට යවනවා. යවද්දී අනිවාර්යෙන් මේ link එකේ බලන්න මේ BLK 0.1 දැන් මේ මගේ එකනේ. ඔයාගේ එකෙත් ඒ වගේ තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාගේ team එකට එන්නේ නැත. ඒ නිසා මේ link එක හරියට අරගෙන ඔයාගාව තියාගන්න. පැහැදිලි? හරි. ඊට පස්සේ එයා මොකද කරන්නේ? ඔයා වගේම මේ විදිහට register කරලා එයා මේ වැඩේට enter වෙනවා. එයාටත් ඔයාගේ වගේම account එකක් හැදෙනවා. ඊට පස්සේ එයාට වැඩ කරගෙන යන්න පුළුවන්. එතකොට එයා සම්බන්ධ වුණාට පස්සේ ඔයා ගිහිල්ලා බලන්න ඔයාගේ list එකට ඇවිල්ලාද කියලා. ඕක ගොඩක් අය මං හිතන් දන්නවා. ඒක නිසා වැඩි හිතන්න එපා, සරලයි. ඔයාට ඉස්සෙල්ලාම තියෙන්නේ register වෙන්න, ඊට පස්සේ app එක දාගන්න. app එකෙන් ගිහිල්ලා app එකේ මොන හරි issue එකක් ආවොත් අපේ office assistant ලාට අපි inform කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාට app එකට ගිහිල්ලා daily commission ටික බලා ගන්න තියෙන්නේ. රුපියල් 30ට වඩා වැඩි නම් ඔයාගේ account එකට වෙලාවට සල්ලි වැටෙනවා. හැබැයි පුතෝ අනිවාර්යෙන් ඔයා මේ account details හරියට update කරන්න ඕනේ. මෙන්න මේ ටික හරි වැදගත්. හැමෝම මේක හොඳට බලා ගන්න. ඔයා register වෙන්න වැඩක් නැහැ මෙන්න මේ details ටික පුරවන්න නැතුව. ඔයාගේ නම, ගම, විස්තර ඔක්කොම දාන්න, දාලා ඉවරලා මෙතන මේ edit option එකේදී මෙන්න මෙතන ඔයාට දාන්න තියෙන බැංකු details ටික මෙන්න මේවා. මේ ඔක්කොම දාන්න ඕනේ. ඔයා පුරවද්දි edit කරද්දි ඔයා දැන් පළවෙනි පාර register වුනහම site එකට යනවා. ඊට පස්සේ ඔයා accounts වලට ගිහිල්ලා මේ accounts info center ගිහිල්ලා මේ හැම දෙයක්ම පුරවන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාගේ commission වැටෙන්නේ නැහැ. ඒක නිසා ඒක චුට්ටක් බලාගන්න. මේ update profile කියන තැනට ගිහිල්ලා මේ හැම දෙයක්ම පුරවන්න, බැංකුව, බැංක් code එක, මේ හැම දෙයක්ම පුරවන්න. මේක ඔටෝමැටිකලි එනවා. හරි. මම ඕක ගැන වීඩියෝ ගොඩක් කතා කරන්නේ නැහැ. මේක හැම දෙයක්ම මෙන්න මෙතන තියෙනවා. හරිද? දැන් ඔයා බිස්නස් එකට ආවා, වා නිදාසෙ බිස්නස් එකක් කරන්න ආවා. මේක මහ කරදරයක්. හැමදාම ට්‍රේනින්ග්ස් තියන්න ඕනේ, හැමෝටම මේක කියලා දෙන්න ඕනේ, මහ කරදරයක්. ඒක නිසා මම තීරණය කරා ඒ ඔක්කොම ඩීටේල්ස් ටික මෙන්න මෙතන දාන්න. About us එකේ ඔයා register වෙච්ච යාළුවාට අනිවාර්යෙන් මේ ට්‍රේනින්ග්ස් ටික ගන්න කියන්නේ. මේ තියෙන්නේ ඉන්කම් ප්ලෑන් එක තියෙනවා. වීඩියෝ 1 දෙවෙනියට එතන කියනවා ඒ ප්ලෑන් එකට යා කැමති නම් ඊට පස්සේ ඔයාගේ ලින්ක් එක ගන්න ඕනේ මේ. ඊට පස්සේ මොකද කරන්නේ? එයා ඊට පස්සේ ඉගෙන ගන්නවා ඊගා වීඩියෝ එකේදී කොහොමද එයාගේ ලින්ක් එක ගන්න. මෙති මේ මෙතන බලන්න මම මේ පෙන්නලා තියෙනවා කොහොමද ලින්ක් එක ගන්න. ඉතින් register වුණු ඔබට සුබ පතනවා. ඉතින් ඔබ කොහොමද ඔබේ පාරිභෝගික ගොන්න. හරි. අන්න ඒ වගේ ලින්ක් එක ගන්න හැටි ඒක තියෙනවා. ඒ වගේම ඊට පස්සේ තියෙනවා කොහොමද ඉන්කම් එක එන්නේ. මේ හැම දෙයක්ම තියෙනවා. පැහැදිලි හැම දෙයක්ම තියෙනවා. ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාන හැටි තියෙනවා. හැම දෙයක්ම මේකේ පැහැදිලිව තියෙනවා. ඒක නිසා කිසි කෙනෙක්ට කිසිම කරදරයක් නැතුව නිදහසේ උපයන්න පුළුවන් ක්‍රමවේදයක් තමයි මේ ඇඩ්වර්ටයිසිං ප්ලැට්ෆෝම් එකේ හදලා තියෙන්නේ. හරි. මෙතනට වෙනකන්
කාට හරි මොන හරි තියෙනවා නම් අහන්න පුළුවන්. මං ඊට අමතරව ඔයාලට පෙන්නන්නම් ඇඩ්වර්ටයිසිං එකේ දැන් කොහොමද ඉන්කම් එක එන්නේ කියලා. දැන් ඒකනේ වැදගත්. හරි. හරි, දැන් ඔයා සම්බන්ධ වුණාට පසුව ඔයා මොකද කරන්නේ? මේ ඇප් එක දාගෙන වැඩේ කරන්න සෙට් වෙනවා. ඔයාගේ වැඩ ටික ඔක්කොම මේකෙන් තමයි දැන් කරගන්න යන්නේ. ඔයාට ටාගට් මුකුත් නැහැ. ඔයා ඇප් එක දාලා දැන් ඔන්න වැඩේ කරන්න පටන් ගන්න. හරි. ඔයා මේකට සම්බන්ධ වෙනවා. ඔයා එතකොට සමාජිකෙක් විදිහට මෙන්න මෙතන මේ පේන අංක එක කියන දෙනවා සම්බන්ධ වෙනවා. ඊට පස්සේ ඔයා දාන හැම ඇඩ්වර්ටයිස්මන්ට් එකකින්ම අපි හිතුවා එහා පැත්තේ ඉඩමක් විකුණන්න තියෙනවා කියලා අල්ලපු ගෙදර. ඒක ඔයා දානවා කියන්නේ රුපියල් 300 ඇඩ් එකක්. ඒකෙන් 20%ක් ඔයාට අඩු වෙලා තමයි ඇඩ් එක හම්බෙන්නේ. ඒ කියන්නේ රුපියල් 300ෙන් 20%ක් කියන්නේ රුපියල් 60ක ලාභයක් ඒ වෙලාවෙම සයිට් එකේ පෙන්වනවා. හැබැයි ඔයා ඒ ඇඩ් එක දාද්දි පේ කරගෙන ඔන්ලයින් පේ කරලා ඔෆිස් එකෙන් අප්‍රූවල් එක ආවට පස්සේ තමයි ඇඩ් එක පබ්ලිෂ් වෙන්නේ. එතකොට ඒ වැටෙන ඇඩ් එක සයිට් එකේ ඔයා ගිහිල්ලා බලන්න ඔයාගේ අනිවාර්යෙන් ඒ ඇඩ් එක පබ්ලිෂ් වුණාට පස්සේ මෙන්න මේ ආකාරයෙන් ඔයාට ඇඩ්වර්ටයිස්මන්ට් එක වැටෙනවා. මෙන්න මේ ආකාරයෙන් ඔයාගේ ඇඩ් එක සයිට් එකේ වැටෙනවා. ඒක බලන්න ඕනේ. ඊට පස්සේ අපි හිතමු දැන් ඔයා ඇප් එක දාලා මේ බිස්නස් එක කරන්න පිටු මොනතරම් ජොයින් කරලා තියාගෙන අපි හිතමු නිකන් ඔයා 100ක් සම්බන්ධ කරලා කියලා එක්කෝ 10 දෙනෙක්. මේ 100 දෙනා දාන ඕනම ඇඩ්වර්ටයිස්මන්ට් එකකින් 10%ක් ඔයාට කම්පැනි එක ගෙවනවා. අපි හිතමු රුපියල් 300 ගානේ මේ 100 දෙනෙක් හිටියට ඇප් එක දාගෙන මෙතනින් එක්කෙනායි ඇඩ්වර්ටයිස්මන්ට් දාන්නේ. මේ දාන ඇඩ් එකෙන් ඔයාට 10%ක් ඇවිල්ලා. ඔයා හිතන්න මේ 100 දෙනාත් ඔයා වගේම වැඩ කළා මේ ලෙවල්ස් ටිකේදී මේ කට්ටි ඔක්කොම එකතු වුණාට පස්සේ ඔයාගේ සමස්ත හොඳ සේල් එකක් හදනවා කියලා ලෝකෙම. ඔයා ඇප් එක දාගත්තා, ඔයාගේ ලින්ක් එක යවුවා. ඔයා වගේම ඊගාව ලෙවල් එකේ කට්ටියත් ඕක කරනවා. ඒතකොට එයාලත් ඔයාගේ ටීම් එකේ. මේ කට්ටිය කරද්දිත් මේ තව සේල්ස් ටීම් එක වැඩි වෙනවා. මේක පිරමීඩ් නෙමෙයි. පිරමීඩ් ස්කීම් නෙමෙයි මේක. පිරමීඩ් ස්කීම් වල ලොකු කතන්දර තියෙනවා. සල්ලි දීලා ගන්න ඕනේ. ඒ කතන්දර මුකුත් නැහැ. ඔයාට අඩු මුදලකට ඇඩ් එකක් හම්බෙනවා. ඔයාට ඒකට සර්විස් එකක් හම්බෙනවා. ඔච්චරයි. මේකේ රෙජිස්ටර් වෙලා රුපියල් 30,000ක් ගෙවන්න ඕනේ. ඒ කතා මුකුත් නැත. ඇප් එක ඩවුන්ලෝඩ් කරා. ඔයාට මේක යූස් කරන්න විතරයි තියෙන්නේ. හරි. එතකොට ඔයා හිතන්න ඔයාගේ සමස්ත ටීම් එක මෙන්න මේ ලෙවල් එකේ දෙවෙනි ලෙවල් එකේ 100ක් ඉන්නවා කියලා. මේක උපකල්පනයක් විතරයි. මේ 100 දෙනාගෙන් අපි හිතමු 300 ඇඩ්වර්ටයිස්මන්ට් 10ක් වැටුණා කියලා. ඔන්න බලන්න දැන් මේක ටෝටල් එක වෙනස් වෙනවා. හරිද? මේ 10ක් වැටිච්ච එක මං ඔයාට රුපියල් 300ක ඉන්කම් එකක් ඇප් එකේ පෙන්වනවා. පහුවලා උදේට නැගිටලා බලන්න ඇප් එකේ පෙන්වනවා. හැබැයි මේක එන්න ටික කාලයක් වාට එයයි. ඔයා හිතන්නකො 100ක් විතර එද්දි ඔයාගේ 10 දෙනෙක් මාසෙට ඇඩ්වර්ටයිස්මන්ට් දැම්මොත් ඔයාට හොඳ ඉන්කම් එකක් එනවා. මේ මීටින් එක කටනොත් ඒ ලින්ක් එකෙන්ම හැමෝම ලොග් වෙන්න. ඊට පස්සේ අපි හිතමු ඊගාව ලෙවල් එකේ ඔයා ඇප් එක දැම්මා, ඔයා රෙජිස්ටර් කරා, 100 දෙනා ඕක ඉක්වන්ට කට්ටියව රෙජිස්ටර් කරනවා. අපි හිතමු 500ක් ඉන්නවා කියලා ඊගාව ලෙවල් එකේ. ඔන්න මේ 500ෙන් ඔයාට ඕනම කෙනෙක් ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දැම්මොත් ඔයාට 105ක් කම්පැනි එක ගෙවනවා. කම්පැනි 145ක් සමස්ත සේල්ස් ස්ට්‍රීම් එකට ගෙවනවා. කම්පැනි කොහෙවත් වැටෙන්නේ නැහැ. මේ 500 දෙනාගෙන් අපි හිතමු ඇඩ්වර්ටයිස්මන්ට් 20යි වැටෙන මාසෙට. එක්ක නොදා හිටියා කියන අපි හිතමුකෝ. ඇප් එකක් අතේ තියෙද්දි ගෙදර විකුණන්න තියෙන ටීවී එකක් හරි දානවා රුපියල් 300ක් ගෙවනවා. එහෙම නැත්නම් ඔයාගේ අල්මාරියක් විකුණන්න තියෙනවා නම් ෆෝන් කෑල්ලක් ගෙදර තියෙනවා නම් දැන් මේක කරගන්න බැරි ප්‍රශ්නේ ලංකාවේ තියෙන්නේ. රුපියල් 3000ක් ගෙවන්න ඕනේ ඇඩ් එකක් දාන්න. ඉතින් 300ට දීලා අපි ඔක්කොම සත්භාවයෙන් අපේ මේන් පේජ් එකේ යනකොට ඒවත් ෂෙයා කරොත් ඔයාලට ඉන්කම් එකක් හැදෙනවා. අපි හිතමු මේ 500 දෙනාගෙන් 20 දෙනායි ඇඩ් එක දාන්න. ඔන්න. සමස්ත සේල් එක එතනින් 6000ක් කරේ. ඒකෙන් 5%ක් වාට ඇවිල්ලා. මම නෙමෙයි මේවා හදන්නේ. සිස්ටම් එකෙන් හැදිලා තියෙන්නේ. ඊට පස්සේ තොහොම හොම ඇවිල්ලා අපි හිතමු වාගේ 2500 3000ක් කොහෙ ඉන්නවා කියලා. මෙයාලගෙන් හැමාර එක ඇඩ් එක වැටෙන කෙන ඔච්චර තමයි. 2500ක් කියනකොට ඇඩ්වර්ටයිස්මන්ට් 100ක්වත් ඔයාට වැටෙනවා. අනිවාර්යෙන් මේ අතර වා දාගන්න ඔයාගේ ගමේ බුක් ෂොප් එකක් කරන මල්ලිගෙනෙක්ට දෙන්න මේ අවස්ථාව. එයාට කියන්න පොඩියට balamud.lk ඇඩ්වර්ටයිසිං කියලා දාගන්න කියලා. තව ඇඩ්වර්ටයිසිං ඒජන්සිස් ලංකාවේ තියෙනවා. එයාට කතා කරන්න. එයාලට කියන්න අපිත් එකතු වෙන්න කියලා. එකතු වෙලා මේ පැකේජස් බයි කරලා එයා ඇඩ්වර්ටයිස්මන්ට් ඒජන්සියක් කරන් යනවා. ඉතින් දෙයියනේ ඔයා මේකේ කෙනෙක්ව ඔයාගේ කරගත්තොත් ඔයා නිදියන් ඉදදී වුණත් එයාලා ඇඩ්වර්ටයිස්මන්ට් දානවා. හිතන්නකෝ සමහර පැකේජස් තියෙන රුපියල් 1500 ඇඩ්වර්ටයිස්මන්ට් 10 තියෙනවා. ඉතියා රුපියල් 300 ගානේ වික්කත් එතනුත් 3000ක් අතර එන 1500ක්.
ඉතින් මේ වගේ ඍජු ලාභත් එනවා. වාට දවසේ ආදායම හොයාගන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා. එතකොට වා හිතන ක්‍රමේ වෙනස් කරලා මේ බිස්නස් එක කරොතින් මම අර අවුරුදු 8ක් පරිස්සමෙන් හදාගත්ත බිස්නස් එක වාලට මම මේක ලස්සනට හෑන්ඩ් ඕවර් කරනවා. හැමෝම එකතු වෙලා මේ වැඩේ කරොතින්. ඊට පස්සේ අපි හිතමු මෙච්චර කට්ටිය නෑ කියලා. ඔන්න ඔය ප්‍රශ්නෙත් එනවානේ. මේක දැන් අපි ඉස්සරහට පිට රටවල් වලට ඕපන් කරනවා. අපි හිතමු ඩුබායි. එතකොට ඩුබායි කවුරු හරි මෙහේ ඉඳන් ඩුබායි යන කෙනෙක්ට accommodation එකක් ඕන නම් ඩුබායි ඉන්නේ අපේ ලංකාවේ එක්කෙනෙක් කේ ඇඩ් එක මේකේ දානවා. ඩුබායි ඉඳලා එක්කෙනෙක් ෆෝන් එකක් ගේන්න ඕනේ කිව්වොත් එයාලා contact කරගන්න contacts අපි මෙතනින් දෙනවා. හැබැයි මෙතන සල්ලි මාරු කරන්නේ නැහැ. එතකොට ඕන තරම් මිනිස්සු ඉන්නවා. අපි හිතමු මෙතන ඉන්නවා 100 දෙනෙක් කියලා. ඔයාලට මිනිස්සු නැහැ කියලා හිතන අය ඉන්නවා නම් මේ app එක දාගන්න මිනිස්සු නැත්තම් වැඩකුත්. එතකොට මේ 100 දෙනා ඔයත් එක්ක මහන්සි වෙලා ඇඩ්වර්ටයිස්මන්ට් මාසෙට 500ක් විතර දැම්මොත් කොහොමද වගේ ඉන්කම් එක? හරිද? ඒක තමයි මේකේ ප්ලෑන් එක. ඒතකොට ඔයාලට ගමක් ගමක් ගානේ ඔයාලට පුළුවන් මේ වැඩේ කරන්න. අපි ඔක්කොම සත්භාවයෙන් එකතු වෙලා අපේ balamud.lk private limited page එක යන ඇඩ්වර්ටයිස්මන්ට් ෂෙයා කරොතින් මුළු ලංකාවම දැනගන්නවා තවත් ඇඩ්වර්ටයිසිං platform එකක් උඩටම ඇවිල්ලා තියෙනවා කියන එක බිස්නස් මොඩල් දැනගත්ත ගමන් ඔයාට ඇඩ්වර්ටයිස්මන්ට් එනවා නතර කරන්න බෑ. ඔයා වැඩ කරන කම්පැනියෙන් ඔයාට කියයි අපි බලමු දෙකේ ඇඩ් එකක් දාමු කියලා. එතකොට ඔයා කොහෙවත් යන්නේ නැහැ. ඔයා තමයි මේකේ ඇඩ්වර්ටයිස්මන්ට් එක දාන්නේ. වෙන කොහෙවත් ඔයාට යන්න අවශ්‍ය නැහැ. මේකේ විශේෂ දේවල් ටික තමයි මම අර කිව්වේ දේ. අපි වීඩියෝ එකක් ඉක්මනට රන් කරන්න හදලා දෙන්නම්. එතකොට තව ටිකක් මේක කික් එකක් එනවා. වාහනයක් ගන්න යන කෙනෙක්ට වාහනේ සම්පූර්ණ තත්පර ගානක වීඩියෝ එකක් ආවොත් සමහරට එයා ඇත්තටමයි වාහනේ හොඳ නැහැ කියලා. එතකොට ඒ වලට ක්ලයන්ට් ගෙන් ගන්න ප්‍රමාණය අපිට වැඩි කරන්න පුළුවන්. මේක ඊට වඩා වැදගත්ම දේ තමයි ඔයාලා මේ දැන් අත රුපියල් 300ට විකුණන ඇඩ් එක අපි ඔක්කොම එකතු වෙලා මේකේ රීච් වැඩි කරගත්තට පස්සේ ඔයා මට කියයි ඇයිස හැමදාම 300ට දෙන්න කියලා. අනිත් අය 3000ට දෙනකොට අපි 300ට දිදී ඉන්නවද? අපි දෙන්නේ නැහැ 300ට. අපි මේක අවුරුද්දක් විතර යනකොට ඔයා හිතන්නකෝ මේ ඇඩ් එක රුපියල් 1000කට ගෙනාවොත් අපි වටිනාකම් අපි පෙන්නුවොතින් අපේ ඇප් එක දාගත්තු මිනිස්සු හතර වටේ ඉන්නකොට ව්‍යාපාරිකයෝ අපි ළඟට එන්න ඕනේ අපි කියන ගාන ගෙවලා. එතකොට මේ 300 ඇඩ් එක 500 වුණොතින් අපේ ටීම්ස් වලට එන කමිෂන් එක මේක කොච්චර ගුණයකින් වැඩි වෙනවද බලන්න. වාට 17000 තිබ්බ ඉන්කම් එක 29000 වුණා. මේක මම නෙමෙයි කරන්නේ. මේක මාකට් එකේ එන ඉල්ලුමට අපි වැලියු එකක් දෙනවා. හැබැයි දැන් අපිට මේක කරගෙන යද්දී මුල් ටිකේදී ඔයාගේ ආදායම අඩු වෙන්න පුළුවන්. නමුත් ඔයා විශ්වාස කරලා මේක කරොතින් ඔයාගේ ජීවිතය වෙනස් කරගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේකේ මීටින් එකෙන් පස්සේ මේක earn කරන එක්කෙනෙක් දෙන්නෙක් හරි කතා කරන්න අවුරුදු එකහමාරක් දෙකක් ඉන්කම් ගත්තා ඉන්නවා පොඩියට. ඉතින් එයාලා කතා කරන්න. එතකොට මේක ඇවිල්ලා ඇඩ්වර්ටයිසිං පැත්ත. ඊට පස්සේ මේක තව එකක් තියෙනවා. අපි දෙනවා Facebook එකේ post එකක් share කරන්න. හරි, අපි බලමු. දැන් ඔයාගෙම මේ team එකේ ඉන්නවා හැමමම, right? එතකොට post එක share කරද්දි company එක කියනවා post එකට දෙන වටිනාකමින් 60%ක් තමයි ඒ direct member ට යන්නේ. මේ පැත්තේ යන එක වෙනස්. දැන් මේක 60%ක් අපි ගේනවා direct share කරන කෙනාට. ඒ කියන්නේ ඔයා නම් ෂෙයා කරන්නේ ඔයාට ඒකෙන් 60%ක්. හැබැයි මේක පොඩි මුදලක්. දැනට පොඩි මුදලක්. ඉස්සරහට ඡන්ද කැම්පේන් එනවා. ඔයාලා කැමති නම් එක පෝස්ට් එකක් දැන් මම මෙතන දාලා තියෙන රුපියල් සමහර අය ගෙනවා සත මම දැක්කා. මම ඇත්තට මම ඒකට කැමති නැති දෙයක්. මම ඒක කියන්නේ නැහැ. සමහර අය දෙනවා දවසට ඇඩ්වර්ටයිස්මන්ට් 100 200 දෙන කම්පැනිස් තියෙනවා. සත 20යි ගෙවන්න. සත 20යි ගෙවන්න. මට ඊයේ එක්කෙනෙක් ප්ලෑන් එකක් හදලා කිව්වා සර් සත 20 ගානේ ගෙවලා මෙතන මිනිස්සු ගාන පෙන්නන ලොකුවට රීච් කරන්න බැරි ගණන් පෙන්නනවා. අපේ මිනිස්සු අර ඔක්කොම ටික මොකද වෙන්නේ 20000ක් විතර හදන්න ඕනේ කියන එතනට ගියාම තමයි එයාගේ ගාන එන්නේ. ඒක කරන්න අමාරුයි. මම ඔයාලට දෙන්නේ දැනට අඩුම රුපියල හෝ 750 රුපියල අතර. මම මේක ඡන්ද කැම්පේන් එකක් ආවොත් නම් මේක 10 20 කරගන්නත් පුළුවන්. ඒක නිසා මම තාම ඒකට අත තියලා නැහැ. ඔයාලා හරියට පවර්ෆුල් වුණොත් මේ වැඩේ අපිට කරන්න පුළුවන්. අපි එතකොට ඒක කතා කරමු. හරි. ඔයා එනවා මේකට සම්බන්ධ වෙලා ඔයාට ඔන්න අද දවසේ ඔයා එක ෂෙයා එකක් ගන්නවා. හොඳට මතක තියාගන්න කම්පැනියෙන් දෙනවා මැසේජ් එක අපිට ඕනේ ෂෙයාස් 100යි. අපිට ඕනේ ෂෙයාස් 200යි. එතකොට ඔයා ෂෙයාස් 100ට කලින් ගිහිල්ලා ගත්තේ නැත්නම් ඔයාට මෙන්න මේ බටන් එක පෙන්වන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. ඔයාට මේ බටන් එක පෙන්වන්නේ නැත. එතකොට කියන්න එපා මම ෂෙයා කරන්න ගියා මට බැරි වුණා. හරි, ඥරුණුරු මුකුත් දාන්න එපා. මොකද ගොඩක් අය වැඩිපුර ඒ පැත්ත තමයි බල වෙන්නේ කිසිම ට්‍රේනින්ග් එකකට එන්නේ නැතුව.
මෙන්න මෙතනට ගිහිල්ලා ඔයා මේක අප්ලෝඩ් කරන්න ගියාට අප්ලෝඩ් එක දෙන්නේ නැත. ඒ කියන්නේ අපේ ටාගට් එක ඉවරයි. එතකොට ලීඩ් එක වගකීමක් තියෙනවා ෂෙයාර්ස් කරද්දි පට පට ගාලා ඔන්ලයින් ඉන්න ටීම් එකක් හදාගන්න. හරිද? ඔයා අර විදිහටම ස්ක්‍රීන් ෂොට් එක අප්ලෝඩ් කරනවා. හරි. කම්පැනි දෙනවා රුපියලක් පටන ෂෙයා එකක්. ඔයාගේ ටීම් එක අපි ඉල්ලනවා ෂෙයා 100ක් ඕනේ කියලා. ඔන්න ඔයා ගන්නවා සමස්ත ෂෙයා 100. ඔයා නෙමෙයි සමාවෙන්. ඔයා දාන එකයිනේ. හරි. අපි හිතමු කනෙක්ට් සමාවෙන්න. හරි මේ ලෙවල් එක අපි ගමු. දැන් ඔයා ඔයා එකක් ෂෙයා කරොත් මොකද වෙන්නේ? ඔයාට ඔන්න 160ක් ඇවිල්ලා. ඒ දවසේ ඇඩ්වර්ටයිස්මන්ට් අපි හිතමු රුපියල් ඒවා ඔයාට හම්බුණා කියලා 10ක්. ඔන්න ඔයා ෂෙයා කරගත්තා. ගත්තාම මොකද වෙන්නේ? මෙන්න මෙතන ඔයාට රුපියල් 6ක් ඇවිල්ලා. මේ වගේ තමයි හැදෙන්නේ. ඊට පස්සේ ටීම් එකේ අයත් මොකද කරන්නේ? ඔයා 10ක් ෂෙයා කරද්දි ඒ අයත් මේ 100 දෙනාම ඔයා හිතන්නකො ඉක්මනට ඔයාගේ ටීම් එක තමයි ෂෙයා කරේ කියලා. ඒ ටීම් එකේ හැමෝම ෂෙයාස් 5 ගන්න ෂෙයා කරලා තිබ්බනම් ඔයාගේ ටීම් එකෙන් ෂෙයාස් 500ක් ගිහිල්ලා එදාට. වඩ රුපියල් 100ක් ඇවිල්ලා. හරිද? මේකට ගොඩක් අය කැමති. හැබැයි මම මේක කරන් යන්න. මොකද ඔයා මාසෙට රුපියල් 50ක් 60ක් හෝ 20ක් 30ක් හොයාගෙන ඔයාට ට්‍රාන්ස්ෆර් වුනේ නැත්නම් ඔයා මට කියයි සල්ලි දැම්මේ නැහැ කියලා. මොකද රුපියල් 30 කැපෙනවා බැංක් චාර්ජස්. රුපියල් 30ට වැඩි අයට විතරයි ඉන්කම් හම්බෙන්නේ. ඉතින් ඒකට මම කැමති නැහැ. ඒක නිසා ඔයා මෙතනදී කරනවා නම් ඉක්මනට ෆයිට් කරලා මේක ගන්න ඕනේ. මේක හැබැයි ෂෙයාරින් ටීම් එකෙත් ඉන්න. ෂෙයාස් වලට හල්ලි හම්බෙනවා වගේම අර අපේ සයිට් එක යන ඇඩ්වර්ටයිස්මන්ට් එකත් හැමෝම ෂෙයා කරනවා. එතකොට තමයි ඒක නිකන් පොඩි ගතියක් තියෙන්නේ. නැත්තම් හැමදේම අපි අර රුපියලට විකෙන්න කාලයක් බවට පත් වෙනවා. කම්පැනිට ආදරය කරන්න ඕනේ. එතකොට තමයි අපිට මේක හැමෝම එකතු වෙලා යන්න පුළුවන්. එතකොට මේ විදිහට ඒ ෂෙයා මුදලින් දාන කෙනාට 60%, ඒ කියන්නේ ඩිරෙක්ෂා කරන කෙනා නායකට 20%, එතන ඉඳන් 10යි 5යි 5යි. මෙන්න මේ විදිහට ලෙවල්ස් 5කට හම්බ වෙනවා. ඒ විතරක් නෙමෙයි, ඔයාට තව ෂෙයාරින් ටීම් එකේ පර්සන්ටේජ් වලටම කම්පැනියෙන් දෙනවා ප්‍රොඩක්ට්ස් අලෙවි කරනවට ඉන්කම් එකක්. මොනවාද මේ ප්‍රොඩක්ට්ස්? මේ දවස්වල අපි ළඟ තියෙන ප්‍රොඩක්ට් එකක් HR solution එකක්. මම ඒක කියන්නම් මේ මීටින් එක කට් වෙද්දි දන්නේ. ඔයාගේ ඔෆිස් එකේ ස්ටාෆ් එක කොහෙද ඉන්නේ කියලා ඩයලොග් එකේ අපිත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. සමස්ත ඔෆිස් එක කීයටද එන්නේ? ඔයාගේ සේල්ස් ටීම් එක කොහෙද ඉන්නේ? අන්තිමට කොහෙද අපොයින්ට්මන්ට් එක තිබ්බේ? මෙන්න මේ වගේ ගොඩක් දේවල් අපිත් එක්ක තියෙනවා. එතකොට SMS campaigns අපි කරනවා. Ring back tones කරනවා. Caller tunes ගන්න අපි කෝල් කරද්දි ෆෝන් එකට ඇහෙන්නේ. අන්න ඒ වගේ සර්විසස් කරනවා. එතකොට මේ වලට කම්පැනියෙන් ගෙවනවා ඔයගලන්ට. ඩිරෙක්ට් ගේන ඕන එකට කම්පැනියෙන් ගෙවනවා. එතකොට Facebook page එකක් ඔයා ගෙනාවොතින් අපේ packages වගේක් තියෙනවා. සමහරවිට advertisement 20යි, post 20යි, post 20 client දෙන්න ඕනේ. එයාගෙන් page එකෙන් අපි share කරලා දෙනවා.